මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරා ජස්ස සුනන්තුූ සග්ගමුොක්කදං දම්මත් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මත් සවන කාලු අයංබදම්තා න තස්ස භගවතු, වරහතුෝ සම්මා සබුද්දස්ස. නමු තස්ස භගවතු, අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිනත්නි මේ ගෙවිලා යන්නේ, සද්ධර්මී අවබෝධයට ඇති තාම දුෂ්කර කාලේ තමයි මේ ගෙවීගෙන යන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගෙවෙෙන ආයුෂ කියලත්. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගෙවිලයන්නේ මේ ජීවත්වෙන කාලය තුළ අපේ ගෙවිලයන්නේ අපේ තියෙන යව්වන කාලේ කියලා. එහෙම වනාට පින්වත්න මේ මොහොත තුළ අප තේරුම්ගත යුතු දේ තමයි, මේ ගෙවිල යන්නේ සද්ධරමි අවබෝධයට ඇති ඉතාම දුෂ්කර කාලය. එකන මේ කාලේ අවබෝධයට විවෘර්ත වෙන්න අවශ්‍ය ඉතා විශේෂ කාලය. එකට හේතුව මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා කියන එක එක පරම දුර්ලබේ එකක්. මනුෂ්‍යත්තේ කියනක හැමදාමත් තම්බ වෙන්න පුළුවන්. හැමදාම ගැනති නිරන්තයෙන් සසර යනකොට, මනුෂ්‍යත්වයක යන මහා මුතු එකක් නෙමි ඒක ඉප දෙන මැරෙන ලෝකය ලැබෙන තත්ත්වයක් හැබැයි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මී ුණ ගැහෙනවා කියන එක එක බොහොම කාලෙකින් වෙන සිද්ධයක් එතුට ඒ දුර්ලබ කාලයේ තමයි මේ අපට ලැබිලා තියෙන්නේ එතුට ඒ දුර්ලබ කාලයේ අප මේකින් හොඳට ප්‍රයෝජන ගණ්ඩෝන මේකින් ප්‍රයෝජන ගන්න බැරිවුණුත්තේෙම සමහරවිට මේකෙන් ප්‍රයෝජන ගණඩුවන කියලා හිතෙන කාලෙත අපට මුකුත් කරගඩ බෑ. ගොඩාක් මට මුණ ගැහිලා තියෙනවා. නමුත් ඒ අයටත් අපි අන්තම් මේ ධර්මී ගලපගන්න විදික්‍රම ගැන කියලා දෙනවා එක විශාල උදව්වා දැ සමාරුට ඇස්පේන්නේ කං එහෙන්නේෑ. ඉට පසේ ඇගේ වාරුනෑ කොන්ද කෙලින් හිටගණ්ඩ බෑ තවත් කෙන උදව්වී ජීවත්වෙන්නේ තවත් කෙන කවන්්ඩෝන තවත් කෙන කන්දන්්ඩෝන එතකොට තවත් කෙනෙක් බෙත්තෙට්ටි පොවාන් ඕන. මේ ගොරෝස් වාහර ටිකින් අපෙන්ට බැදිියරවලින් යපෙන්න්නේ. ඔන්න ඔය වගේ කාලෙක හිතෙනවා මේ ධර්මි දියුණු කර්ඩ ඕන. එතකොට සමහර විට කායි ඒකාේ ධර්මී දියුණු කරගන්න බෑැ කියනෙ එකද කියන්නේ හහිමිකන්නේමි. නමුත් ඒ කාලෙ ඇතිවෙනමි කායිකද මානසික වේදනා එක්ක ධර්මයක් දෙවුණු කරගන්න එක ලේසි නෑ කියලායි කියන්. බැරිීමකමක් නෑ ලේසිනෑ එනිසා දැන් අපට මේ කාලෙ බොහෝම හොඳට විවිධ ප්‍රශ්නතියෙන්න්න පුළුවන් කොන්ද යාමාරුකන් අතේ පාය යාමා නමුත් අපට මේ ධරමී අහගන්න පුළුවන් විදියට ඉන්ද්‍රියන්වල පැවැත්ම පවතිනවා ඒවා තුළ බිඳ වැටීමක් පවතින් නෑ එනිසා අපි මේ කාලෙ ධර්මය අල්ලගන්නු නැත්තං අපට වෙන්නේ ධර්මී දියුණු කරන්න ඕන කිය හිතන කාල්ටම පුුත් කරගන්න බැරිෙනවා. අපි මිට කල්නුත් කියලති නො මේ සාමාන්‍යෙන් ගිම්බික් ගෙම්බෙකුට පුළුවන් සරීර උෂ්ණත්වේ මැඩිය පුළුවන් හදාගන්න වතුරට හරිෙන විදියට. මේකැන වතුරට හරිට සරි ෘෂ්ණත්වය හදාගන්න පුළුවන්. එතකොට ලිපේතියලා රත් කරනකොට මැඩියෙක් ලිපේතියලා රත්කරවතුන් ඒ රත්වෙන රත්වෙන විදිට තමන්ගේ උෂ්ණත්වේ හදාගන්න පුළුවන්. හැබැයි ඔය සතාට එනවා වතුර නටාගෙන එනකොට එයාට වතුර ඉන්න බැරි දවසක් කෙනවා බැරි වෙලාවක් කෙනවා එතකොට එයා පණින්ට උත්සාහ කරනවා හැබැ එයාට පැනගඩ බෑ ඇයි එයා පනිින් දෝන වෙලාව පැඳින එයාටකට කුසලතාවයක් තිබබෙන පණින් දඕන වෙලාව පැණිනෑ ඒ පණින් දෝන වෙලාව එයා පනින්නේ නැතුව පණින් දෝන වෙලාවත් පාවිච්චි කලා ඒ ශක්තියත් පාවිච්චි කලා පවතින තත්ත්වය පවත්වගෙන යන්න කිය තේරෙනවාද පවතින තත්වේ පත්තුගෙන යන්න මහන්ත වුනා අන්තිමට මන්තිමට යාට බැරි වුුණා එක වෙලාවක ඒ පත් අත්වේ පවත්වගෙන යන්න බැරිවෙලාවක්කාවා මොකද ර ජය ෂ්නත්වය වැඩි වෙනකොට කායිකෂ්නත්වය පවත්තුගන්න බැරි වුනා. ඒවිලාව අදහකකාව දැන් පනිින්් ෝඩන කියලා ඇැබ එවෙලා අදහසක්කාවට යට පැනගන්න බැරි වුනාා හේතු තමයි පණින්ඩෝන ශක්තියන් පැවැත්මට තහවරු වෙලා ඉවරයි. ඉතින් වැනස්සෙනවාවිනා වෙන කරන්න දෙයක් නෑ අන්න ඒ වගේ ධර්මය ගලපාගත යුතු හොන්දම වෙලාවකෝකද කියලා ඇහෝත් ඒ තමයි මේ වෙලාව ය මේ කල්දදා ඉන් ඕන වෙලාවක් නෙේ මොකද මේ අපි ඉන්නේ අපි ඇැදිලා ඉන්න අපි බලාපොරොත්තේච්චු ෝක නෙමේ මේ වෙන කතාවක් මේ කස් සිතියෙන්නේ පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ ලෝකයේ කරම සකස්වෙෙන්නේ නැත්තං නැවත ජාතිය කියලෙ එකක් පැනවින්න කියලා ලෝකේ අරබුදේතියෙන්නේ කර්ම සකස්වීමයි අපි තුළ නිරන්තරයෙන් කරම සකස්වෙෙන්නේ නැත්තං අපිට මේ ජාතිය කියල එක පැනවෙන්නේ එකකැන උපත පැනවෙන්නේ එවන ලොකේ අරබුදේතියන්නේ කර්ම සකස්වීමයි ඒකට අපි කියනවා භවය කියලා කර්ම සකස්ෙන එක අපි ෙනවා බවය කියලා ඒ භවය නිසා තමයි ජාතිය පැනවෙන්නේ එකට අපිෙනව බවපච්චය ජාති කියලා ාතිය පැනවුත් ජරාමරණ පැනවෙනවා ජාති පච්චා ජාමරණන් සෝක පරිදේව දුක්කදෝමනස්සා උපායාසාති දුක්කදෝමනස් සුපායාසාති. එතු ජාතිය පැනවුුණුත් ඒට සාපේක්ෂව ජරාව මරණය සෝකය පරිදේවය දුකදෝම් නස ඔක්කෝම හටගන්නවා එහමනම් අපට ඉතාම පැහැදිලියක දෙයක් මොකක්ද මේ භවය පැනවීම යි ගැටලු තුළ භවය කියන්නේ විපාක පිණිස කරම සකස්වීම මයි මේ වෙලාවේ ඔබ පරිහරණය කරනන්නේ විපාකස්කන්දය මේ වෙලා පරිහරණය කරනමකක්ද විපාක ස්කන්දය මේ පුරාණ විපාකයක් තමයි විභුක්ති විඳින්නේ පරණිකක් විඳව විඳින්නේ. එතුර පුරාණ ස්කන්දයන් ටිකක් තමයි පරිහරණය කර කර ඉන්නේ. එක මේ ඔබ තුළ අදකකි ස්කන්ද ටික තියන මනවාද රූපස්කන්දය වේදනාස්කන්දය සංඥාස්කන්දය සංස්කාරස්කන්දය විඥ්ඥානස්කන්දය මේ ටික සකස්සලාතියෙන්න්නේ පුරාණ සංකාරවලින් ඒ පුරාණ සංකාරවලින් හැදිච නිසා මේකටි ඒකට අනුව විපාකයක් මේ බුක්තිමි දන්නේ එතකොට ඔබ තුළ මේ මොහොතේ ස්කන්ද ටිකක් පහල වෙනවන ඒක නිකම්ම වෙච්චි එකක් නෙමයි ඒක පුරාණ සංස්කාරයක ප්‍රතිලාභයක් තැම බණටිකහෙෙනක පවහෙමයි කනිි දන්බ නෑ හම්බිින් අපේ අම්මා අපේ නැන්ද අපේ මා මණ්ඩි මටත්යන් කිව මත්තාව ටත් පැළත් බෙන මං වා තිමික අම්මබෙන් ඉදිච්ච ක කියල ඒ එක ෙකොට නිකම් බැලූ බැලම වා දර්හමක් කියන්නේ ධර්මී කියන්නේ මේ අත්ති දින විපාගස්කන්දයක් මේ මොහොතේ ඔබ ඔබගේ රූපේ සකස්සලා තියෙන පුරාණ සංස්කාරවට අනුව ඔබේ වන්දනය සකස්වෙලා තියෙන පුාණ සංස්කාරවලට අනුව වේදනාස්කන්දය ඔබ තුළ පහලවෙන්න නොයෙක් සඥා පහල වෙන්නේ පුරාණ සංස්කාරවලට අනුව විඤ්ාස්කන්දය වැඩ කරන්නේ පුරාණ සංස්කාරවලට අනු වෙන මේ මොහොතේ යම් ස්කන්ද ටිකක් ඔබ අත්දකිනවා නං ඒකට කියන විපාග ස්කන්ද ටිකක් කියලා එතු මේ විපාග ස්කන්ද ටික සකස් වෙලා තියෙන තා කල් පින්වත්නී එක විපාග ස්කම්ද ටික පවතිනතා කල් සසර පැනවෙනවා යම් දවසක විපාග ස්කන්ද ටික පැනව නැත්තන් එතන සසර නිමාවට පත් වෙනවා සංසාරයේ හමාර වෙනවා සසර පැනවෙන්නේ ඒනම් එතන අපිට හරි ලස්සන දෙයක් තියෙනවා ඒ තමයි මේ සසර කියන ස්වභාවේ පැනවිලා තියෙන්නේ පුරාණ සංස්කාරවල ප්‍රතිලාබයක් හැටියටයිඒ කවුරුවත් පනවප එකක් නෙමේ දෙවියන් වහන්සේ තම්මතාත් ව තිහි කුලට ඕනොන දියට මේ අදහ අදහසක් නෑදැන් කුසට දරුව කෙනකොට අනි මගේ කුසේ පිරිමි දරුව කිපදේවා කියලා ප්‍රර්ථනා කරලයි පාර්ථාවටන් විෂ්ට වෙන්න කවදාවත් ලක ප්‍රර්ථනායිෂ්ට වෙන්නේ දෙැමන්ද මත්තෙක්න ගොල පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කරනයට ලැබච්ච දරක්කෝමග හැනුදරු. ඒනම් අපට තේරුණමි අපේ බලාපොරොත්තු වෙලා අපිට ඕනෝනාය දරු ගැබක පිලිසඳ ගන්නවා නෙමි ඒක පුරාණ සංස්කාරවල බලපෑමක් තියෙනවා. ද මේ විදියට මේ බුදුරජාණන්ස අපට අනු දැනවදාලා බොම ලස්න දෙයක් මහනිනි නිර්වාණය කියන්නේ කම්ම නිරෝධයයි මොකද නිර්වාණය කියන්නේ ක නිරුද්ධරනකටයි නිර්වාණය කියන්නේ. එකන මේ කරමය නිරුද්ධ කලාට පස්සෙේ තමයි පුද්ගලයාගේ හිත නිවනට පත්වෙෙන්නේ ඒන නිවන කියන්නේ වෙන මොක් පත්නම තමා තුළ සකස්සෙන කරමය නිරුද්ධ කලදානකට තමයි අමා නිවන කියලා කියන්නේ එහෙමනම් බුදුරජණන් වහන්සේ මතක් කලාපට කරමය සම්බන්ධ පුද්ගලයා තුළ සම්මාධිට්්‍යය පවාගඩ තමයි බුදුජාන්සය අු දනවවාදාල. සම්බධ සමාධිට්‍ය ූපදවා. එතුළට ලම් ලංකාබේ මිනිසුන්ට කරමයේ සම්බන්ධ සම්මා දිට්ටිකත්වයක් නෑ. ඒ නිසා ලංකාබේ එක සමාදිි්ටිකත්වයක් යම්තන් හිමිහි තිබ බත්න් එයාට කවදාවත් එක නිවනට සෑහෙන මට්ටමට නම් නෑ. එක අවබෝධයට සෑහෙන මට්ටමට කාගවත් මට හම්බවෙලා නෑ බහුතර පිරිසක් මේ කර්ම කරමයේ නිරෝධය පිළිබඳ ප්‍රාමාණික නුවනක් සම්මාධිට්ටිකත්වයක් නිවනට සෑහන්ට තියෙනවා කියලා. හැබයි අද මේ දේශන වහගෙන හිටියෝද. මේ දවස්සල් එක්ම දිහකට මේ දේශනා කරන්නේ. ඒකම විදිහකට කිය කියන්නේ වෙනමකවත් නිසා නෙමේ දෙ මේක එකේක විදිර කියන්න පුළුවන් නමුත් මේ ක්‍රමීට අල්ල ගත්තු එයාට මුළ ධර්මයම මේ විදිහට බලන්න පුළුවන් ඒකයි. දෙම ඔට තේරෙන සමාධ්්‍ය කෘතිම මි තරුම් කරන්නක එතකට ඔබහලා ති නොද අපවේ පවගේ කාලිම ප්‍රඥානාලිකාවිං සම්මාධිට්ටිය සම්බන්ධ මහා චත්තාාරක සූත්‍රින් එකම හැඩේක මතු කලා ධර්මේඒ හැඩේම් අපි ැමිත ද ගමකොමි කරමී සම්බඳධ කතාවටත් දැන් කරමය නිරුද්ධ කරනවා නං කර්මී නිරුද්ධ කරන්න තින සම්මාධිට්්‍යියය තුළින් බුදුරජාණන් වහන්සේ මතක් කලා පින්වත් මහනිෙන පුද්ගලයාට පුද්ගලයාට වමනාවක් තියෙන් ඕන කියනවා කරමී පිළිබඳ ප්‍රාමාණික නුවනටන්න නැත්තැන් කවදාවත් නිවන්දකිින් බෑකේ ඒ වගේම කරමය හට ගන්න කොහොමද කියලා ප්‍රමාණික නුවනක්තිෙන් දඕන කෙන කරම නිරුද්ධ කරන කොහොම දෙ කියලා ප්‍රාමාණක නුවනක් තිේ ඕන කියෙනවා කරම නිරුද්ධ කිරීම පිළිබඳ ප්‍රපදාාමොකද කියලා නොනක් තිේෙන් න කියෙනනු අන්න ඔය නුවන්නට කියනවා පි සම්මාධිට්ටිය කියලා ඔකට කෙන සම්මා දිිට්ටිය කියලා එතකොට කරමය කරමය ගෙවා එකන කරමේ නිරුද්ධ කලොත් එයයාය උපදින්න ඔය නිවුවණ කියනෙ නෝකට. එකයින් එකයි කියන්නේ බවපච්චය ජාති බව නිසා ජාතිය පැනෙනවා. බව නිරෝධා ජති නිරෝදධ බව නිුද්ධ වන ජතිය නිරුද්ධ එකනෙ විපා පිස කරමී නිරුද්ධ වෙලාලන අයි ජාතියක් කියකක් පැනවෙන්න ජාතියෙන් ජාතිය නිරුද්ධ වීමෙන් ජාති නිරෝධ ජරා මරණ සෝක පරිදෙව දුක්ක දෝමන සුපාසා නිරුද් ජති ඔක්කොම රුද්ධද. ජරාව මරණය සෝකය වැලපීම හැඩීම සෝසු ඔක්කොම නිරදධ වෙලාෑන ජතිය නිරුද්ද වීම ත ජාති නිරුද්ධවෙ බව විෝධී ව නිරෝධී කියනමකක්ද. කරම නිරුද්ධ කරනවා කියනෙ එක පැත්තකින් ගත්තුොත් තුර කරමී නිරුද්ධ කලාට පස්සේ අ උපද ඕක තමයි බුදුරජාණන් වහන්සේ එක එක විදිහට පැහැදිලි කළි හැමෝට මිකම විදිහට මේක අහුවෙන්න හැමෝට මිකම විදිට තේරෙන්නේ එතකොට මේ මේ අද මේ සරල මේ පැහැදිලි කිරීමත් එක යම් කෙනෙක් එක තුනත් එයාට බුදුදහම පිළිබඳ කර්ම නිරෝදය සම්න්ධ ඉතාම ප්‍රාමාණික නුවනක්හදාගන්න පුළුව ත මේ දේශනාව තුලින්ම යම් ස්්‍රාවකයකට සම්මාධීත්්‍යයට එන්න පුළුව එහෙමන ලිට දැන් උත්සාහයක් තියෙන් ඕන නිවනට පත්තින්න න කාග හරිීතේ නිවන ගැනම් අදහස තියන යා නිවාරෙන් කර්මී නිරුද්ධ කරන්නම ඕන කම්ම නිරෝධය තමයි නිර්වාණී කියලා කියන්නේ විමුක්ති ගැන වන්නමක්වත්නමේ කර්ම නිරෝධය විපාකස්කන්ද ටික පැනවිින් ඇතිනම් එතන නිරුද්ධයි එතු විපාකස්කන්ද්ටත්තමයි දැමි අත්ති දදිනෙ බට පහැදිල ඒන හමටම මේ එක වගේ විදන පහල වෙන්න නැති සමහරයි දුක්වේදනා හටගන්නවා සැපවේදනා හටගන්නවා හිතේ එතකොට ඇයි මේවි විදත්වයක් පනුත්සලෝකයේ පුරාණ කර්මීන් තමයි වේදනස්කන්දේ හැදිලතිෙන්. ඒකයි සමහරගේ එහැට කඳුලු වනන්නේ සමහරයි හිනාවෙන්නේ එකයි එකම සංසිද්ධ එකදී පවා. හේතුව ඒ ඒ අයගේ සංස්කාරස්කන්දය හැදිලතියන්නේ විඤ්‍යානස්කන්දේ හැදිලතියන්නේ වේදනස්කන්දය හැදිලතියන්නේ සං්‍යස්න් හඳල්තෙන් රුපස්කන්ද හැලලා යෙන්නේ වෙන මොකින්වත් මේ පුරාණ සංස්කාරවල ප්‍රතිලාබය එහෙනම් දැම් මේ මොතේ අදකිින් නමොකක්ද පුරාණ සංකාරයක ප්‍රතිලාබයයක්ත් ඔහොම තේරුම් ගත්තර පසහ කැලබීම කුත්න ඇතටම් ඔය විදියට තේරුම් ගැනීමට ඥාන සංවරයක්ත්තියෙන්න්න ඕන ඒ ඥාන සංවරයට ආවට පස්ේ බොහම ලස්සනට පැහැදිලි මේ අත්තිදින්නේ පුරාණ සංකාර ප්‍රතිලාබයක් එච්චරයි වෙන මොකක්වනෙම මේ අත්තිදින්නේ මේ අත්දින්නේ පුරාණ කර්මයක් මොකද මිස්කන්ධයන් පාලේ ලතින පුරාණ කරමීින් එතු නිිස්කන්ද පංචක යම් පහලවීමක් ඇත්ද එක පුරාණ සංස්කාරයන්ගේ ප්‍රතිලාභයයි එහෙම තේරුම් ගත්තරට පස්ේ දැන් ඔබට දුක්වේදනාවක් ඇති වෙනවා එතට දුක්වේදනාව ඇතිවුණේ සමහර විට දරුව නිසාවෙන්න පුළුවන් අම්ම නිසාවෙන්න පුළුවන් ස්වාමයා නිසාවෙන්න පුුවන් ස්වාමයා නිසා විඳවන මවරු කොච්චර ඉවද එගේ බිරිඳද නිසා දඳවන ස්වාවිවරු කොච්චරන්නවා එතකට අය එයාගේ ගැම වෙලාකොම හිතන්නේ අපේ නෝන නිසයි මම ප්‍රවද වන්නේ අපේ මහත්්‍යයා නිසයි මංමී විඳවන්නේ කෙල හෙම හිතුනට ලෝක එහෙම තත්වයක් නෑ ලෝකෙ වේදනස් කන්දයේ සකස්වෙලා තිනෙමු කෙන්ද පුරාණ කරමෙන් දැබලන්ට එයාගේ චින්තන කොච්චර පලාක්ද මිහි පටලවිිලි නෑමකුත් ඇයි පුරාණ සංස්කාරී වදෙනස්කන්ද හැදිලාතය. තින් බිේදනස්කද මටවන විර පහල නවා න දැ බලොක මටෝන දිර පහලන නම් ම කැමති සැපවේදනට විතර මට සැපවදෙන හම් බිඩන්නේ නවත් අපිට සැපවේදනා විතරද ලැබෙන්නේ කොයි තර දුක්වේදනා ලැබෙනවාත් ඒ නම්ඒ මගේ වසගේ නෑ මේක මගේ වසගේ මටෝඕෝවු විරමි පත්තන්න බෑ ඇයි බැරි පුරා වේදන දෙපිය වසේෑයට කවුරම පාලනිකර නොදනෑ පුරාණ සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් තමයිම විපාකස්කන්ධයක් සංකාර මේ වේදනස්කන්දයකයන් ඥාන සංවරයට එන්න කොටම එයාට මෙිහි පටලැවිලි නෑමකු. බිරිදත් එක් පැටලිෙන ස්ුම් දෙැන් අපිේෂණකෝ ඒ අය එකනි ගනු දෙනුවත් එක පැටලෙන්නේ ඒ ධර්මී දන්නතිකමට. දැ මේ විර දැනගත්තාම් බුදුරජන්ස අපට අුදැන වදාාරණ ක්‍රමේ දිහා බැලුවමට තේරෙනවා. අපට තියෙන්නේ වෙන කවර දෙයක්වත් නෙමේ මේ වෙලාව අපි උත්සාහ කළ යුත්තේ පින්වත්නී. මේ පවතින තත්ත්ය ගොඩනැගුණේ කොහොමද කියන අවබෝධසා කරමය ඉලක්ක කරගන සම්මාධීට්‍යයට එනක කොහොම කර්මී ඉලක්ක කරගන සම්මාධීට්යට එන්නේ සම්මාධීට්ටියයට එන්න නම් කරමී ලක්ක කරග ය මිත්‍යා දුෘෂ්ටය දැන ගන්නඩුවන් කරමය සම්බඳධ මිත්‍යා දුෘෂ්ටය දැ ගන්නලොට ොක්ද පිනවත්ති රමය සම්බධ පවතින මිති්‍යාදුෘෂ්ටියය කර්මී සම්බාධ මිත්‍යදුෘ්ය කර්මී සම්බධ මිත්‍යාදුෘෂ්ටියය තමයි යම් ද්ලෙ හිතන්න පුළුවන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකු අන්න ඒ තම මි්‍ය අදෘෂ්ටියය නත්ති සුකට දුක්කටානම් සැපවිපාක ගෙනත් දෙන සුකට දුක්කටානම් දුක්විපාක ගෙනත් දෙන නත්ති සුකට දුකටානම් කම්මාන පළං විපාකු කර්ම පලනෑ කර්ම එක බොරුුව අපි හදාගත්තු අපි වවාගතු අපි කනවා සැපවිපාක ගෙනත් දෙෙන කාර්මයක් වත් දුක්විපාක ගෙනත් දෙෙන කාරර්මයක් වත් නෑ ඕක බෝරුවක් කියලා එකක් අදහ සත්තියෙනවනන් එයා සෝහන්ුවෙන් කලබල වෙඩෝ නෑ කරමී සම්බධ සම්මාධි්්‍ය උපදවා ගැනීම පිණිස විශසාාල සාකච්ඡාවකට එකතු වෙෙන්ඩෝඩ අද සමාරයින්වා කමේ වෙගුල අපි හොඳ දේවල් කරනවා හැබැ අපි කර්මී ශවාස කරන්නේ බන්දැක්ක එක මනුස්සෙක් මාධ්‍ය සාකච්ඡාවත්ති ෙහෙම කියනවා මහොඳ බෞද්ධෙක් මම බෞද්ධ සඳර්පයක් ඇතුළ හැදුුණ හුද ෞද්ධ දාරග ර්රීමම පිගන්න කෙනෙක් හැබයිමංවයි කර්ම පිළිගන්න ආ ඒ මනස්සේයට බුදුහාරුගේ ධර්මීනන් අයි සෑ ප්‍රතිඵල හම්බෙන්න ඒ ඒ දන්නත් නෑමී ගැන සමහරවිට. කර්මී සම්බන්ධ සම්මාධට්ිය යටටනෙ කලින් කර්මී සබද ිත්‍යය දෘ්ිය දුර ගන්න මිච්චා දිට්ටියේ ප්‍රහණී වට ප ඉස්සල්ල කර්මී සබන්ධෝ මොකද කර්මී කියන සන්දර්ය ඇතුළ ම මේ ක කරන්න කරමී සබන්ධ දගල මි්‍ය ෘෂ්ික ගොඩක් පැතියෙනවා. න ේත්‍ර තුළෙනි අදම දේශන කතා කරන්නේ කර්මය සම්බන්ධ පුද්ගලයා තුළ පවතින මිත්‍ය දෘෂ්ටිමකක්ද නත්ති සුකට දුකටානම් කම්මානම් පළං විපාකෝ. කර්ම පල විශ්වාසයක් නෑ යා ස උදාකරම සුකට දුකටානම් සැපදුක් උදා කරන කර්ම පල කියලා ජාතියක් නෑ. අපි වවාගත්තෝ අපිකානවා එච්චරයි. අපි උත්සාහයි නැගිටෝ අපි නැගීදී. ඔොය කර්මය නම් අපි පිළිගන්නන්නේ. අන්න එහෙම තියෙනවනම් ඒම බෞද්ධය කවුරවරි කියනව නම් ඒ මනුස්තයට ආය අයන්න ඉඳල පටන්ගන්න වෙනවා මකද යාටනම් කවදාවත් අවබෝධයක් කරා යන්න බෑ ඔන්න ඔය වගේ අවබෝධය සම්බන්ධ ලංකාව මනිසුන්ගේ හරියට සිදුරු යනවා ඒකයි සෝතාපන්න වීම ගැන සාකච්ඡාවට එඉන්න අමහරුඒනි මනිසුන්ගේ ඥාන මිනිසුන්ගේ බුද්ධිමට්ටම ගැටලු නෑ ඥානාන්විත වයිවීමේ අර්බුද නෑ අර්බුදය තියන්නේ අර සම්මාධි්ියයටට එන්න බෑ ලිතනක හිරවෙලා ඉන්නවා. නැමු බදුජාන් වහන්සේටත් ගෞර කර ගතතික හමත්තියන නමුතිතක තරක් සෑහහි අවබෝධේයට බල හරම ලක්කරන ද නවා ම හම ලක්කර මති්‍යයා දෘෂ්ටි ප්‍රහණ කරන්න ොඩ. මොකද කර්මී සම්බන්ධ මි්‍ය අ දෘෂ්ටිය නත්ති සතුකට දුක්කටන කම්මන පලන් විපාකෝ කරම පල ශ්වාසයක් නෑකේ නොන එක මිත්‍යයා දෘෂ්ටි මලෝ විශ්වාස කරන්න එත්තන්ගන්න නත්ති අයං ලෝකෝ ලන්න මි්‍ය අදෘෂ්ටයයි මිෝ පැවවෙන්නේ මොක් මද පිවත්ති පුර ඇයි මේිකුවන මලෝකයා මිලෝ පැනවුන මේ විපාගස්කන්ධයක් කති දිනිකෙල් එතුර මලෝ පිළිගන්නවා කියලෙ න විපාගස්කන්දයක් බව පිළිගන්නවා නත්ති පරෝලෝක පරලොුවක් නැත අන්න කර්මය සම්බාධ මිති්‍ය අ දෘෂ්ටිය පරලෝ කියල එකක් නැත මෙහ අපිකාලා බීලා ඉඳලලා මැරිලයායනවා ඇර පරලෝ කියලක් අපි විශවාහස් කරන්නේ නමුත් භාගතු වහන්සේ වදාලා මේ මොහොතේ කරම සකස් වුණුවත් ඒකට අනුව ජාතිය පැනවෙනවා කියලන. ඇයි බවපච්චා ජාති එතකොට ජාතිය පැනවිෙනවා මෙහි කර්ම සකස්සුනාම එම් පරලො අති නොද නැද්ද තියනෙන ඒට ඒකට කර්මී බලපානෝද නැද්ද බලපානවා අන්න ඒ පිළිගන්නක ඊ පිළිගන්නක තමයි නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකවාදී වසේ මෙලෝ පරලෝ නැත නත්ති සුකට දුක්කටානම්මාන පළම්බිපාකෝ කර්ම පල විිස්වාසේ නැත මේ විදියට මතු වෙන එක තමයි කර්මය සම්බන්ධ මිත්‍යදුෘෂ්ටිය කර්මී සම්බධ මි්‍යාදුෘෂ්ටිය ඒමගේ මරමි සම්බද මිත්‍යා දුෘෂ්ටි ාව පැත්තක්ත්තිය නොමකක්ද මිහිදී කර්මය නිරුද්ධ කර පොය මෙිහි නෑමිහි කර්මියය නිරුද්ධ කරන්න බෑ ඒැන මාර්ග පල අවබෝධ කරලා අවබෝධය ප්‍රත්ති්‍යක්ෂ කරපු මුනිවරු කියල ජාතියක් නෑ එහෙම එනවා සමහරයට මෙිහි නෑ ද මේ කාලෙ නෑ අනහිම අදහසක් කෙන ඒ කර්මී සම්බඳ මි්‍යාදුෘෂ්ටිය මෙහෙදී කර්මී නිරුද්ධ කරන්න පුළුවන් කියලයි බුදුරජනන්ස වදාලි ඒවගේම තවත් කෙනෙ කන්න පුළුවන් දන්දීම විපාකන ඇ කර්මීන් දන්දුන්නාහම ඒවගේ විපාකන ඇද තියෙනවානි කර්මිපාක තියෙනවා සිල්රැකිමි විපාක තියනවා ඒවා පිළිගන්නේ ඔන්න ඒ විදියට කර්මීමම ඉලාක්ක කරගන පුද්ගලයා තුළ පවතින මි්‍යාදුෘෂ්ටයක් තියෙනවා තියා දෘෂ්ටික් යන එකක ප්‍රබල ඉතියා දුෘෂ්ටියය තමයි එක ප්‍රබලම කතාව තමයි නත්ති සුකට දුකටානම් කම්මානම් පලංවිපාකෝ නත්ති සුකට දුකටානම් සැපමිපාක ගෙනත් දෙන දුක්විපාක ගෙනක් දෙන කර්ම පල නෑ එකොට ඔනන්න ඉතිත්‍ය දෘෂ්ටය දුරගන්න නිස්සල්ලම කරමිලක්ක කර ද කරම ලක්ක කරන දැ ොකක් දෙනෝට සම්මාදිට්ටියයට එතුළට සමාධිට්ටි අප මහාචත්තාර්ක සූත්‍රයෙන් පැහදිිකරපු කතම මතන ගමුකුද ඔබ හොතට හරයිනක දැන්ටිකක් ඔය පේදේශන හන පහගේ කාල ංහිතන දේශනහය කතක් විතට චත්තාාරික සූත්‍රයෙන් පැහදිි කරන්න ඒ දේශනම් ර බලගුව දැන්කට හුරු නිසා මහා චත්තාාරික සූත්‍රයේ පැදිලි කලානි සම්මාදිිට්ටේ පැත්තයි කියලා. මොකක්ද ශසවා පුඥ්ඥභාගයා උපදිවේ පක්කා සම්මාධිට්ටි කෙනගක් තියෙනවා අරියා නාසවා ලෝකෝතර මක්ගංග සම්මාධිට්ටිළග ින්න මේ සම්මාධිට්ටි දෙකම උපදන්න ඕන කරමී ඇසුරු කරගන මේ දෙකම උපදන්න ඕන. මොකක්ද මේ කියන කාරණ දෙක දැ මේ දෙකම උපදින්න ඕන එකක් තමයි ද මි්‍යාදුෘෂ්ටිය දන්නවන කරමී සම්බන්ධ හාරය. එටසේන සම්මාදිි්ටි ටනවනම් පලවෙනිින් උපදදු ගන්න වන සාසවා පුඥ ාගයා උපදිවේපක්කා සම්මාධිට් ආශ්‍රව සහිත පිනට බර උපදිවේපක්, සම්මාධදිටි ඒක එහෙනන් දැන් අර මත්‍යයා දුරෂ්ටෙන් අයිං වෙලා සම්මාධිට්ටිය අත්පොත්තියපු මනුස්සයා විසින්. ආශ්‍රව සහිත විදිහට පුං්ඥභාගයා පිනට බරවෙන්නලෝන් උපදිවේපක්කා එකොට මොකද වෙන්නේ අනාගතට සැපහම්බේ ෝ. අනාගතයට සැපහම්බේෙන අදහසින් යා පින්කරන්න ඕනද නැද් මුලින් පින් කරන්ඩෝ මුලින් මොක තැවම ඇබැයි ඒ සෑහෙන්නෑ ඔබෝධ ඔය කටි පින් අන් දන්දන ඕමම කරෙල කාරව නිවඳකින්න බෑ ඒව නිවදක පුළන් අඩුම වගේ ලෝකෝත්තර පැත්ව මතුරත් තු දර්ශනාව පැත්තවත් මතුරගත්තොත් පුළුව ආදනන් හෙම කවරත් කියන්නෙ න දන්නත් නය ගැන මිනිසුන්ට අ දහන නිු බල කොහම දාලිගෙනල්ල ලොක පරහත් යලිම පන්සල කටි පින්කක් කරන්න කොමතිගේ ලොු කර ක්සි පට රමක් මිනිසු ො ය. එෙම අපට තාම පැහැදිලිය කතාවක්මකක්ද. ආශ්‍රව සහිත පිනට බරවෙච් සම්මාධ්ි පල වි අ අත්තිය ඒ අ මිත්‍ය දෘෂ්ිය තේරුන් අර ඒගේ ප්‍රති විරුද්ධ පැත්තෙනවා. එයා පිළිගන්නවා කරම පල විශවාස තියනවා කරම් ප ල කියෙල කත්ති යන ිලෝක කියල කත්තිේ න පරලෝ කියල කත්තති එතොරේ ලුවන් තරම් පිින් කරන්න පටගන්නවා. පුළුවන් විදියට දන්දෙනවා සිල් රකිනවා, බනාහනවා. ඊට පස්සේ ඔය ආචකාදීන්ට මොනො හරි දෙනවා පුත්පත් දෙනවා, වැඩි හිටි නිවාසලට දම් දෙනවා. ළම නිවන්සලට දම් දෙනවා. ඔය විදියට යොවයි දානාදී වත් පිළිවෙත් කරනවා. එතකොටඒින් පිනක් වෙනවාද නැද්ද. පිනක් වෙනවා. එතකොට ඒ පිනක් වෙනක සම්මාධි්්‍යයට අයිතියකක්ද නැතිකද සමාධටන අයිති එකක්. හැබැයි එක නිවනට සෑහෙන්න්නෙනම් නෑ ඇයිඒ. ුදුරජාණන් වහන්සේ මතක් කළී ගැඹුරම් බලනකොට ඒක හොඳ අවස්ථාව කරමි්‍ය දෘෂ්ටිට ොට හොඳදයි දානී විපාක නැත කියලා මහා මිත්‍ය දෘෂ්ටි ඉන්න මිනිකුට වඩ නෑ දුන්දේක විපාකයක් තියෙනවා කියල කවුරරි දෙනවන තවත් කෙනෙකුට එක හොඳයි නීට වඩ එක සම්මාධිට්ටිය හැබැයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මහනිනි යම් කෙනෙක් පින් කරනවා නං ඒ පින කරන්නේ තවිද්‍යාවට කියලා පින්කර අනිත්මකටද ආවිද එනම් පින අතපොත ගාන්න අවිද්‍යාව නිසා. හොදර මතකතියා ගැන්න පිනාාතපොත ගානය මොකක් නිසාද ආවිද දැ ඇඒ ධර්ී යන පිච සම්පාදකොමතියෙන අවි්‍යාපච්චා සංකාරා එතකොට සංස්කාර වර්ග කියතියෙනවාද තුනක් තියෙනවා. සංස්කාර කියද තුනයි පුුණ්ඥාබි සංකාර අන්න පින එක ්ාපි සංකාර පව අනිත්්‍යක ආනිංජාබි සංකාර දිහානය අනිත්ක දහාන දියුණු කරන නත් අවිද්‍යාවටෙක් කරන ඒක නි වන්හන්සක දුර්ගේශරය වල දිහාන දියුණු කර තැරලම බැඩනමකත් මේ මේකත්කත් මේ සුකාසාවාය ැන ඇතිල නැතිවලන මේකත්න ගිට්හමවරයින්නේ ද ඒක තර න පතිය . එහෙමන මිනිහෙක් දැන් බලන අවිද්‍යාපච්චා පුඥාි සංකානය තුළ අවිද්‍යාව නිසා ම මනිෙක් පින් කරන්නේ පින්කරන්න මේ විද්‍යාවට නෙමයි හැබැයි එහෙම කලාට ඒ අර මිත්‍ය දරෘෂ්ටයටට වට හොඳ ත්ය ඒ අවිද්‍යාව මිස්රයි. හැබැයි පිත් අවිද්‍යාව මිශ්‍ර වනාට ඒකාර ඒකාර පව මිති්‍යා දෘෂ්ටිය තරම් ඕලාරික මට්ට මේ අනාතකමක් යාට නෑ. මොකද මෙයාට වැඩි බරයි සුගතියට යන්ඩ මතුවට සැප විාක ැබෙනවා. එතකට පින කියන්නේ එකත් අවිද්‍යාව නිසාය කරණ එකක් කියල මතක තියාගන්න. යම් කෙනෙක් පින්කර ඉන්නවා නම් දන්දි ඉන්නවානම් ඒම විතරක්ම කරකර ඉන්නවා නම් මල් පූජාම කරර ඉන්නවා නම් පහන් පූජාම කර ඉන්නවනම් ඒටික විතරක් නම් තියන්නේ ඒකත් අවිද්‍යාවේ වැඩක් මතකතියයාගන්න මුහදඒ එක මනෙමී කියන්නේ භාග්‍යවතු වහන්සේ වදාළේ ඇයි එහෙම වදාලෙ මොකට දෙහෙම වදාලේ එහෙම වදාලේ පින්වත් මහනිනි පිණ නිසා සැප ලැබෙන් ඇැති නිසා නෙමේ පින්කලාම සැපවිපාක ලැබෙන හැබැයි සැපවිපාකයක්ත් විපාක දීලා අනිතතිව වෙනෝද ැද් නනිත්්‍යව වෙන ඉති ආනිීත්්‍යවලයන පිනක් එක්වත් මොකට දඕනෑට වට ඇහුදයිමක් ඒකත් විපාග දිලා නිත්‍යවල යනකොට දෙැඟැ පීතම ඔොහොද දානනි දෙෙන එයාට ලැබෙන්වාසායිකන ආශ්‍රව සහිත පින්නට බරවෙද්ද සම්මාධිට්්‍යයක් තියෙන්නේ පුුණ්‍යභාගිය සම්මාධිට්්‍යයා ඒක හොඳ අවස්ථාව කමි්‍යයා දුරෘෂ්ටයටට ඒ කරකරන්න කියෙන ඔන්න විය ලෝකයනො දිවියලෝකයන දෙවිවරු අතර උපදිනෝ එතුොට දෙවරුුවතර ඉපදිල දෙවියන්ගේ ආයුෂ සදාකාලිකක් නිම දෙවියන් ගත් විපාකය අනිත්ති වෙනෝ දිවවි ෝකෙත් සංස්කාර අනිත්්‍ය වෙනවා අනිත්්‍ය වෙනනකොට යගේ ඔන්න එතකො මට මේ බුදුරජාන්සේත් පහ වෙලා බුදුරජාන්සක යුගති වරයිද ඇයි දීර්ග අයුෂයක් විඳනී කරන්නන්නේ ඒවර වෙනකොට ඔන්න පරණ යට ගියපු අකුසලයක් මතු වේග නැවිල ඔන්න ඒත් නිරයට වැටනවා ආයත් නිරයට එතකොට අර පුුණ්‍ය විපාකය අනිතත්්‍යයයිද දැන් නිරේ දුක අන්න ඒ නිසා මේ පිනත් විපාකදදී විපාක දී අනිත්ති වෙන එක ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කලා යම් කෙනෙක් පින විතරක් අි න්දනය කරනවා නම් අවිද්‍යාපච්චේ පු්ඥාබි සංකාර මිනිසු පින් කරන්නේ ආවිද්‍යාවට එහෙනම් මොකක්ද කරමය සම්බන්ධ උපදවාගත යුතු සම්මාධිට්්‍යියය මකක්ද. කර්මය සම්බන්ධ පුුණ්්‍යභාගිය නොවන සම්මාධිට්‍යය මොකක්ද. කරමී ඇසුරෙන් පින්වත්න උපදවාගන්න ඕන ඔන්න අවබෝධය පැත්තර හැරෙන තැ හැවුම් ලක්ෂේ කර්මය සම්බන්ධ උපදවාගන්න ඕන අරයා අනාශවා ලෝකෝත්තර මක්ගංගා සම්මාධිට්්‍යය කියන එක. ආර්යවෙච්ච අනාශ්‍රවවෙච්ච ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්ච සම්මාධිප්ි උපදවා ගඩෝ. කර්මය සම්බන්ධ. අන්න ඒක ඉපදුනොත් තමයි අ කර්මී නිරුද්ධ කරන්න පුළුවන්. ඒකන නිවන කියන්නේ. දැන් කර්මය නිරුද් කලො ඒක නිවන ද කරමී නිරෝධය පිණස උදව්වන්න මොකක්ද තැන කියල දැ අපි හොයන්ඩ ඕන. දැ පිනත් වැඩ ඒත් ඒ පුුණ්්‍ය භාගීය සම්මාධිට්්‍යියත් හොඳයි හැබැයි ඒකත් සනාත නෑ එකත් අනාතයි. සනාත බවක් ඒකෙත් නැමකොද ඒ පිණ කරන කෙනා යි සුගතියම යයි කියලත් කියන්න බෑන පිවත් ඇයි පින කරන කෙන සුගතියම යයි කියලා හිතන්න බැරි. හිතන්න බැරි පින්වත් නී මෙිහිදී කරනයවම විපාක දෙනවා අනිමේනි. දිට්ට දම් වේදනියවමද කරමී විපාක දෙන්නේ අපරාිරිියය බේදන වසිේ. පපදජවේදන මේ කරමී විපාක දෙනෙන හැඩේ හොයන්න බෑ. ඒනිසා මේ කරමී කොහොම විපාකදේද මට මේ මම අනිිපැත්තට විපා එමකයන්න බෑ සමහට මෙහි කරමී කරකරින්වා යටගියපු අපි නොහිතන එකක් ඇවිල්ල විපාක දෙනවා. සැලසුම් කරන්න බෑ එක වචනයක් විපාක දෙනෝ. කාලෙක කලින් කරපු එකක් විපාක දෙනවා. අර ස්මිනන්ස නම කුල තිබනි උත්තර කියලා ඒ සමනාන්සේ උල තියෙනකොට ඒ උල තියනකොට රජරුන්ගේ රජ භහන්ඩ රජුවන් රහො කොන්ඩාම කරග කිය පට හාදරු නා න්නකට පාතරට දාලා හොරටික පෙන්න්නන්නේ කෙලිට රජ පුරෂ බැලව මිහඳර තමයි හොර කියලා අරගෙන කින් උලතිබ නඩුහන්න්නත් නැතු වසකා රැමතිවරය. උල්ල තියනකොට බදුරජාන්ස වස රහම්බෙන කියීන උත්තර ගඟට කියා. ගිංකව පුතේ උත්තර මෙක් විපරණ කරමයක් කිව්වා. මොකදදන්නත පරණ කරමය. පරණ කර්මයක් කාාවකිවා උත්තර ඔහිට කලින් කාලෙකට කලින් කාලෙකට කලින් සෙල්ලමට වගේ ගොපලු ළමයක් වෙලා ඉපදිලායිදලා කොහොඹ කූරක් කරගන රාජවරු මෙන් මෙහම තමයි උල්ලතියන්න කෙලාර පණපිටි ර මස්සවල්ලගන උල තිබක් කියනවාඒ ඉතාම සල්ප දෙයක් ආවි කියයන කාලෙකට කලින් වෙච්ච එකක්කේ ඒ පෙරේදවත් පෙරජීවිත වත් නමේ ඒ විපාකේ ආවිකකි නොල්ලහ බැඳගෙන එහනම් මේක අවධානම ක පිීත්න මේ කරමින් නිරුද්ධ කනවා විනාපිට වෙන විකල්පයක් නෑ ඇබැයි කම නිරුද්ධ කොත් සදාකාලිකුම දුදකවරයි. ආය කර්ම සකස්්‍යන්නේෑ. මොහද විපාකදීම පිණිස නැවත නවත විපාකස්කන්දයන් මොර වැඩන්නේ. විපාකස්කන්ධයන් පැනවෙන්න එහෙමනක් ඔබ ඉන්න අවධානක බෝය සනීපට ඩවෙල හිටිය අට පින්නත්න්නේේ ඔබට ඒ කොහොම පහර ගහයි දකිලා අපට තේරෙන්නේ. හරි යමුතුයි මේ කර්මය විෂය අචින්තය ඒ ෝකයට ග්‍රහණය වෙන් නෑ විෂය ඉතින් මේ විදියට ව එදැම් බලන්නෙ ඒ ඒ සාමිනන්සේ පෙරරපු එකම දේදමින් නෑ. කොචිර හොඳ හොඳ දේවල් විාක නෑනුවේ නමුත් මේක විාක දෙන කාලවසයෙන් විාකද දෙ ස්ථානවසයෙන් විපාක දෙන විදික්‍රම වසයෙන් අපට හොයා ගන්ඩ ෑ එක බුදුරුන්ට විශවෙන හැබැයි අපේ වාසනාවට බුදුරජන්ස මේක නිරුද්ධ කරන විදිහ කියල දුන්න. අන්නකයි වටින්නේ. ඒ පනිවිට මතුවෙලතින් නිසා අපිට ඔය ඉන්න දිිය කොහොම හරිකමක් නෑ මේ ක්‍රමය අනුගමනය කළේ ප්‍රශ්ී විස ගණඩ පුළුවන් අපට. මේ වයි පත්තෙරක් කෙලවරක් වයිනට දැන්ම අර්බුදේ විසඳ ගන්න කොහොමද කියන සාකච්ඡාවකට අපිට එකතුවෙන්න පුළුවන්ම් අපිට පුළුවන් පිනවත්න මේ අර්බුදේ සමනය කරගන්ඩ. අපි පුළන් බෝහම කෙටිකාලයක් ඇතුළට මේ ප්‍රශ්නය විසඳාගන්ධ ඒක මේ බුදුරජන්ක ධර්මී යෙනකම් විතරයි වෙන්නේ. ඊට පස්ස බලන්න දැන් කරමය සම්බන්ධ ලෝකෝත්‍රර මාර්ගයයක් විච සම්මාධිට්ි කොහොමද පුපදග ඒ එක තමයිට තියන වැදගත්ම දේ බුදුරජාණසගේ ශසනය තියන වැදගත්ම දේ වෙනනාගම්බලත් හොඳ දේවල් පින් කරනවනි දැන් වනාගම්බල නැද්ද දන් දෙනේවා වැඩි හිටියන්ට සල්කනේවා නැද්ද. එවයි පින් මෙෙන් නැද මනිසුන්ට පිනක් වෙනවා හැබැයි ඒක් ඒක එන කෙනෙ කියනල ාහරි න මනිුත් සමාධි්‍යයනනෙ එක ඉරබුලලා නෑ පිනවත්න්නේ නිවන කරා සෑහෙන ලෝකෝත්තර සම්මාධදිට්ිය තියෙන්නේ කරමය ඇසුරින් බුදු දහමේ විතර මයි ලෝකෙක් කොහෙවත් නෑ. මොකක්දමී අරයා අනාසවා ලෝකෝතර මක්ගංගා සම්මාධදිිට්ටිකය එක කර්මී ගන සන්දර්භය සකස්වෙන්නේ. ඒ සකස්වෙන්නේ මිනිමිහිමයි. පින්වත්න කරමය පිළිබඳ ඥානය උපදිනකොට කරම්න්න බල නෝකත් ඔකම වැද්දගත්ම කොටස යම්වෙලාවක කරමය පිළිබඳ ඥානී උපන්නොත් ම සමුදේ පිළිබඳ ජානී උපන්නුත් කරමී නිරෝධය පිළිබඳ ජානය උපන්නුොත් කම්ම නිරෝධගාමිණී පටිපද පිළිබඳ ඥානී උපන්නුත් අන්න ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්ච සම්මාධිට්ටී කියලා. අන්න ඒක තමයි අප උපදවගඩ බලඩුවඩ ඒකතමයි උපදවගණඩ බලන්්ඩුවන් ැ මිත්‍යයාදුෘෂ්ටෙන් අයින් වෙනවා සම්මාදිිට්ටියටනවා ඒක පිනට බරව කටයුතු කරනවා ඒත්ත එක්කම අපි මහම්සි වෙන්න ඕන ත් සහවත්ෙන් ඕන ලෝකෝතර මාර්ගංගයක් විදිහට සම්මාධිට්්‍යියය දියුණු කරගනයන්ඩ අපි උත්සාවත් එෙන්න්දෝන. ලෝකෝතර මාර්ගයක් විද සමමාධිච්්‍යි දුණු කරගන්න ත් ෝකෝතර මාර්ගයක් වෙච් කරම ඇුරේ සමාධදිච්චි කියයන්න්නේ කරමීයන්න මෙයයි ඔන්න ඥානය උපදෝගන්න. කර්මී හටගැනීම මෙයයි ඥානය උපදෝගන්න. කර්ම නිරෝධය මෙයයි ඥානය උපදෝගන්න. කර්ම නිරෝධගම නිප්‍රතිපදාවමයයි කියළ ඥානය හතර තැනකදක්. ආර්ය සතතියෙන් කර්මී විමසනකොට තමයි. ලෝකෝත්තර සම්මාධදිිට්‍යය උපදින්නේ ඔන්න ඕකත ඕ හැබැයි ඒක උපදවාගෙන ඒ තමන්ගෙහිතේ දර්ශන වුණු එයා කවදාකවත් දුගතර වැටන්නේ කවදාක්ත් දුගතිරෙන එයා සෝතාපන්න වෙනවා. ඒත් සෝතාපන්න වීම මිනිස් පිණිස මනිසු කටි පිග කර හරින්නො සෝතාපන්න වන්න සංගික දාන දීලම හරයන්න සෝතාපන වන්න විධ පින්කංකලාට හරි න්න ඇමොකක්ද කර්මී ඇසුරින් ඒ පින්කං කරණය එක විිපාකයක් ඇත එක හරි එක ලෞකික සම්මාධිත්්්‍යිය එක සෑහෙන් නෑ අවබෝධයට අන්නේකයි අවබෝධයට සෑහෙන්න්නේ කරමි ඇසුරේ ලෝකෝතර සම්මාධිට්්‍යය උපදවා ගැනීමයි. කොහොමද උපදෝගන්න දැන් අපට ඔන්න තවමත් පැහැදි ලිමකක්ද කරමය සම්බන්ධ හතර ආකාරයකින් ඥානාන් විතවීම තමයි ලෝකෝත්තර සම්මාධිට්‍යිකයන ඔන්න මොනවද කරමය පිබඳ ඥානයයක් උපදෝ ගන්න මකක්ද කරමය කිය අන්න හොය නෝද මොකක්ද කර්මය කියන කරමී පිළබඳ ාන ඒක තම සමාධිට්ටිය කරමී හට ගැනීම කරම සමුදය පිළබඳ ඥානය අන්න සම්මාධීට්්‍යියය කම්ම නිරෝධය පිළබඳ ඥානයේ කම්ම නිරෝධගාමනී ප්‍රතිපදාව පිළිබඳ ඥානයේ කියන හතර ආකාරයකින් කරමී සම්බන්ධ ඥානී උපදිනකොට අන්න ඒකට කියනවා ආශත්‍රව රහිත ර්ග ච්ච ලකෝත්තර මාර්ගාන්ගයක් වෙච්ච සම්මාධත්‍යය කළ එකට කියනවා. ඒක තමයි අප උබදවා ගණ් ුවන් ඔන්න දැන් අප ඒ විසඳදන්්ඩයි යන්නේ මේක තමයි වැද්දගත්ම කොටස මොකදද කර්මී පිළිබඳ ඥානය. මොකද කර්මී කියන්නේ. කර්මීය කියනෙ කොමක් දැ හොයන්ටයි ති බුදුරජනස කර්මී කළ වදාලෙේ මොකක්ද. ඔන්න භාගතුරන්ස කර්මී වදාළ විදිය. චේතනා හම් භික්කවේ කම්මං වදාමී අන්න කර්මීකිවීමකොටද චේතනාවටයි චේතනාවටයි චේතනාහම් භික්කවේ කම්මන් වදාමි චේතහිත්වා කම්මන්කරෝති කායනවාචායි මනසා. චේතනා පහළ කරගෙන යමි කර්ම කරනවා නං සිතෙන්කායිෙන් වචනයෙන් ඒවාට කියනවා කර්ම කිරීම කියලා අන්න දැන් අපට තේරවා කර්මීක ැනෙම අද කර්මී කැමකක්ද චේතනාවලට වෙනමොක් වත් නෙමේ අන් ලෝකට පේ නැතිය එකක්ත්දැ අපට පේනවා අන්න සම්මාධිට්ටිය කර්මය ඥානය උපදි නොමකදද කාර්මය කියන්නේ චේතනාවට චේතන අපහ කරගෙන සිතෙන්කයින් වචනින් වැඩතරනොට ඕන්න කරම සකස්සිනෝ එතකොට එහෙම නම් කවන්න දැ කර්මී පිළිබඳ අපිට ප්‍රාමාණික ඥානයක් තියෙනවා. ඊට පස් කරම සමුදය පිළිබඳ ඥානයකටත් එකතුවෙන් ො මද කරම සමුදේ කියන්නේ මොකද පින්වත් කර්මී හට ගැනීම කියන්නේ කරම සමුදය කියන්නේ කොහමුද කර්මය හට ගන්නේ කෙනෙක් කියන ප දැ විදර්ශනාත්මක ලෝකෝතර මාර්ගංගයක් වෙච්ච සම්මාධිට්්‍යය නැති ්‍රාමකයකුට හිතන්න පුළුවන් මේවා ඔක්කෝම අපි විඳවන්නේ මෙහි ඉන්නය නිසා. එක් අපේ පරම්පරා නිසා පාලකවෝ නිසා මේ විදිර මේ ළඟ කතා අපිට පේන්න පුළුවන් නමුත් ලෝතර සම්මාධි්‍ය තියෙන කෙනයිටෝ විශාල පලල් අදහසකින් මේ එක දකින්නේ මිහේවත් තාවකාලිකෝ බලපාන්න පුලුවන් නමුත් පින්වත්නේ ඔබ සාම්සාරිකයි. ඔබට ඕන ඕන විදිරමින් ලංකාවඋපන්නා නෙමේ. ඔබට මේ හිතලම් මම මේ රට පදේවාල් රට ඉපදව කළ ඔබ මේ ප්‍රාර්ථනා කරළ බලාපොරොත්වක්ෙමිෂ්ට වුණනානමීමේ. හිතන් දෙපාමේ පරම්පරික උරුමයක් අපට තියෙනවා කියලා. මොහ දරම ඉන්න පිවත්න්නේ මන්ගේ කයවත් තමන්ගේ වසංගේතියාගන්න බැරිකොට මේ ලෝක ඉඩකඩම් බෞතික දේවල් මේ රටවල් පාලකයෝ මේ අයිකෝම අපේ වසංග තියාගන්න තම තමන්ගේ චේතනාවයි කාරමය අපි ටෝනෝන විදියට මේක මේ පවත්තන්නඩ බෑ මේ අධිපතිභාවයක් පවත්තන්න බෑ අපිට චේතනාවයි කරමය චේතනනාහම් ික්කවේ කම්මන්ගවද ඔන්න පශ්ය ලිෙවා දැමකද. ඒට පස කම්ම සදේ පිළබඳ ා කුත් ොද ඔන් ලොකොත සම්මාධදිිට් පදදින ොකද කරමී සමුදේ කර්මයට හේතුවම කදද කර්මයට හේතුව ස්පර්ශයයි හන්න බලන්න කරමයට හේතුවමකදද ඉස්පර්සයයි. කරමිට හේතු ස්පර්සිි කියැනෙ මෙන්න මෙහෙමයි පින්නත්න චේතනාවනි දැන් කරම කර්මයට හේතුව ඉස්පර්සය ඉස්පරසය කියන්නම කදද බාහිරායතනයයි අභ්‍යන්තරායතනය වි්ඥානය තුන එකතුවෙනවා. මොනවද බාහිරායතන රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්බ දම්ම. අභ්‍යන්තරායන ඇස කන නාසේ දිව කය මනස විඥාක වින්‍යානත තුන විඥා එකතුව කොට ඒ පැත්තිම් පහල වන අපේ නින් හඳුන්නනවා එක විඤ්‍යාන ඇතින ඇස පැත්තිම් පල ට චක් වි ්‍යායනවා කන පැත්තිෙන් පල ඔොන සහෝත විානය විඤ්ඥානයයි බාහිර ආතනය අභ්‍යන්ත්‍රායතන තුනු එකතු නාම ඉගරිික ස්පර්සයකෙල්. චක්කංච පටිච්චාවස රූපේච උපා්ජති චකුවිංඥාන. ඇසද රූපයේ දැහේ විඤඥානය දෙකතු වෙනවා තින්නන් සංගති පස්සෝ ඒතුන එකතුව ස්පර්සයයි ඉස් පරසය. එහෙනම් කරමයට හේතුව බුදුරජනස වදාළෙමිකක්ද ස්පරසය. ඉස හතු කරම සකස්වීමට හේතු ඉස්පරසය. හාරි ස්පරිසයේ නිසා කොහොමද කර්ම සකශන පින්වත්නී ඇහින් රූප දැක්කහම දකින රූපය දකින විශේෂෙන් අඳුන ගන්නවා. එතොට විශේෂෙන් අඳනා ගැනීමම විඤඥානීයට අයිති ඔන්න විඥානස්කන්දය පහලවීම. ඇසායිති රපයට රූපය යිති රූපය රූපස්කන්දී පහළවීම. පිට අනුව ඊටනුව ඇහින් දැක්ක රූපේ නිසා තමන්ගේ හිත තුළ වේදනාවක් කට ගන්නවා වේදනාස්කන්දය පහලවීම ට ඕන විදියට නම වුණ මගේ අධිපත්තියනය කර්මී ඇයි ස්පර්සය සකස් වුනම මේ විද්ධවන සංසිද්ධයක් මෙතන තියෙන්නේ මට ඕන වද පහට පමකම ප වද විතරයි දුක්වද නට ද ට දක්වෙන න්න බැ පුළුවන්ද හම පවත්වන්න බෑ ස්කර්ම මේ ස්පර්සයේ සකස්නකොට ඉස් පරසේ අනු සුකවද දක්වද හිතතුල ජනත වෙන යිවා පිටෝ ඕන විදිරයට පවත්තන්න ෑ හිත ගලන පට පුලුවන් කිය. මේ ත කියල මනිස මට න දර පුුවන් කියලා නමතික බැයි බවන කන ගු තේරෙනවා. ඉටවස් වේදනාස් ඊට අනුව පිවත්මි රූප සඥා පහල වෙන රූපේ ගැහැනියක් පිරිමියක් දුව පුතා අම්ම තාත්තා ගෙදර වාහනි ඉඩම සංඥා පහල වෙනවා ඇහෙ දැක්ක සංඥාස්කන්දයක පහලවීමක් තමායි ඇතුලි ඇතුලි වෙන්න දැම්මික. ඊට අනුව ඊට අනුව සිතුවිලි හටගන්නවා අන්න සංකාලස්කන්දේපාන සිතුවිලි හට ගන්නවා සිතුවිලි චේතනා පහල වෙන අන්න චේතන සිතුලි කියැනමන අද චේතනා. එතකට චේතන පහල වන ඇහන් දැක්ක රූපේ පදනම් කරගෙන රූපය දකින මට්ටමට අපි කිවොමකන්ද ස්පර්ෂය අන්න එහෙනම්ම ඉස්පර්සයෙන් නිසා නියද සිතුවිලි පහලවෙලාතෙන්. තුර සිතුවිලි පහල වෙනකොට හිත තුළ හිත තුළ සිතුවිලි ජනිත වෙනකොට ඒ ජනිත වන සිතුවිලි මත අවිද්‍යාව විස්පර්ශයලාන. අවිද්‍යා මිසර නම්මී කතාවට අවිද්‍යා සම්පස්සේ නිසාම ඒ සිතුවිලි තමන්ගේ වසගේ පවත්ව ගණ්ඩ එ යථර්ථයක් බවට පත්කරගන්න අපි උත්සාහ කරනවා. යථාර්ථයක් බවට පත් කරගන්න උත්සාහ කරද්දී එයා උත්සාහ කරන්න සිතෙන් කයින් වචනී අන්න චේතනාහම් භික්කවෙක් කම්මං වදාමි චේතයිත්වා චේතන පහළ කරගෙන කම්මංකරෝති කායේනවාචයි මනස අන්න කයින් වචනයින් මනසි කර්ම කෙරනවා. මොකක් නිසා. ඉ ඉරස එ ස්පරසය නිසා තමයි පුද්ගලය තුළ කර්මසා කස්සෙන්නේ දෙවන්න්ස කරන කන්නම දෙවන්ස දෙවන්ේ කරනවා නමට මේ ති කරමය නිරුද්දරන්න බෑ ඇයිති දෙවන්සේ කරල තින්නේ දෙවනාන්ස කරන කරග නී කියල ඉන්ඩයිවෙන්නේ ඕන වෙලාවක කර්මයේ නිරෝධදයට එකතුවෙන්න පුුව.ඒට කාල නිරණ යක්නේ ස්ථාන නිරණයක් නෑ හරිම කතාව තේරුම් අරගන පිවෙත් පුරන් යිතියෙ ත න මේ පශ ි ගන්න පුළ. නම ලාක විසිස ගන්න පුුව ඒහෙම ඔබට පැහැදිලි දැන් කරමි ඔන්න කරමි සමුදයක් දැන්ඟයා දන්න නොකක්ද ඉස්පරසයේ නිසා කර්ම සකස් වෙනවා වෙන දෙයක් නෙමි ඉස්පරසය නිසා කර්ම සකස් වෙනවා ඉස්පර්සයේ සා තමයි ස්කන්ධ පංචකයක් හට ගන්නේ ස්කන්ද පංචකය හටගන්න ස්පායිගැනේ ඒ ඒ තැන ස්පායි චක්කු සම්පස්ස ෝත සම්පසාද ස්පර්සයේ නිසා ඉස්කන්ද පහත් පහල වෙනවා. ඒ ස්කන්ධ පහිතිනවා එක තැනක සංස්කාර කියලා. ඒ සංස්කාර ගැනමකක්ද. රූපේ නිසා ගලන චේතනාවට. ඒවරගන රූප සංචේතනා කියලා. චේතනාවට මයි භාගතුනස කර්මී කියල වදාලී. ඒ නම්සරචත රූපය දකිනකොට රූපේ නිසා සිතුලි හට ගන්නවා ඒකටකන රූප සංචේතනා කියලා අන්නේ සංචේතනා හට ගත්තේ රූප දැක්ක නිසයි. ඒ රූපේ දැක්ක නිසා සංචේතනහට ගත්ත ඒඒ චේතනාව තමයි සංචේතනා චේතනාව තමයි කර්මය යි බුදුරජනස් වදන චේත ඉත්වා කම්මන් කරෝති කායනවාචය මනස ඉර්පදි චේතනා පහල වුණනාට අපිතම රපේ දැක්ම රාගහට ගත කියල ාග කෙන චේතාව. එක තමයි කර්මය. ඉඩපසේ රාගයේ හතාාර්ථයක් බවට පත් කරගන්න අපි සිතින්කයින් වචනින් වැඩ කරනවා යාගේ කොහෙ දින්න කියල බලනවා එඇත් එකතුවෙන්න කොහොමති කියල බලනවා යා විවාකරණන්නේ කොහොමද කියලබලනවා නො කුත්දවල් සිත ඉරිපසයා සිතනුත් සැලසුම් කනවා කයිනුත්තේ ගැන කතා කරනවා මේ කයිනුත් වැඩ කරනවාඒ වෙනුවෙන් ය හොයනවා කොහෙ දින්නි කියල බලන වචනනුත් ය කතා කරනකො ඒ ගැන නිතරම කතා කරනවා සිතෙන්කයින් වචනින් දැන් යමක් කරනවා දෙඒක නාව කර්මය යන්න කර්ම සකස් වෙනවා. කර්ම සකස්සනාම එතන බවය පැනවෙන අන්න ෝග්‍රතමයි බවය කියන්නේ පාකපිනිස කර්ම සකස්සන තොට කර්ම සකශවීම සිද්ධ වනනි සිතෙන්කහහි වචනය ඒක සිද්ධ වනේ ජේතනාව නිසා චේතනා පහ ස්පර්සය නිසා ඒ නිසා කර්මීට හේතු ඉස්පර්සයයි ඒ ස්පර්සය නිසා කර්ම ඉස්පර්ස නිසා චේතනා පහල වෙනවා නම් ඉස්පරසය නිරත් නිත්්‍යයකක් නෙමී ඇැේ ඉස්ර්සයක දිගට පවතින්න කිලබදන්නො ස්පර්සය නිත්‍යයි පස ඒක පැතුවලින් පහලව වෙන හය පැත්තකින් පහල වෙන නිස්පරස චක්කු සම්පස ෝත සම්පස කළලගෙන එතකොට චක්කු සම්පස්සයේ නිසා සිතුවිලි පටගත් අනම් සෝත සම්පස්සේ නිසා ඒ සිතුවිල නිරුද්ධ වෙනවා සෝත සම්පස්සේ අනුව සිතුවිලි හට ගන්නු එහෙම නම් චේතනාව කියන එක නිතතිය කද නිත්්‍යකත් ආනි්‍යය ඇයි අනිත්්‍යය ස්පර්සය නි්‍යයයි ඇැස යිරෝපය ඇඒ විඤ්ඥාන එකතුවෙලාම තියන්නේ ඒ නිුද් වෙනකො විඥා තාව පැත්තකින් ආය හල වෙන එතකොට අ ඇහි පෙෙන ටම නිරුද්ධවලානවා පෙනමට නිරුද්ධ වෙනවා න පෙන ටම තුළ හිතේ චේතනා පහලන ඒත් නිරද්ව වල නොයි තිරනව ඊළඟට සිතේ පාල වෙන ඇෙ මට්ටම හරි කොහය හිතන ටම ොහයිම් පැත්ති හරි පහවෙන. එතකොට ඒ පැත්තම් පහල වෙනකොට සංචේතනා මුලින් පහල වුණු සංචේතනාව නිරුද්ධයි පෙනවත්. ඉතිරි නැතුව නිරුද්ධයි. ඒබනං විස්පර්සය අනිත්‍යය නං අනිත්‍ය වෙචේ ඉස්පාර්සය පදනම් කරග හිතර චේතනා පහලන චේත නිත්‍ය නිති්‍යය. යි එහෙම අනිත්‍යන චේතනා අනිත්‍යවෙච්ච චේතනාවක් මම වසයෙන් හරි මගේ වසේ හරි මගේ ආත්මය වසයෙන් හරි ගන්න එක සුදුසුද නුසුදුසුද න අන්න ත්‍රලක්ෂණය දකින ඔන්නෝකයි අනිත්‍යය අනාත්මය කියන්න අනිත්‍යය දුකනාත්ම කියැන ඔන්න කට එතකට ඔන්න ඔ එවිදියට අනිත්‍ය දු කනාාත්ම දකිනකොට අර කර්ම සකස්වීමේ උද්දවේගේ අඩුවෙන්ට පටන් ගන්න ටික ටික අඩුවෙන්ට පටන්ගන්න මොක දෙයා අර හිත තුල ඇතිවෙන හිත තුල ඇතිවෙන චේතනාවල ප්‍රාෝගි තලයටට ගේෙන් උත්සාහ කරනය මුොර මේ හටගන්ත දෙන අනිත්්‍යවල නේවා අනීත්‍ය වලලා යන හුදු නාම ධර්රමයක් තමයි චේතනාව. ඒ චේතනාව පදනම් කරගෙන සිතිංකයි වචන මම් මොකට දෝනෑවට වඩ මේවාත් වැඩ කර නිවා භිනන්දනය කරණ කියලා අලුතින් කර්ම සකස්වීම අඩුව වෙනවා ඒ නිසායාට රූප දැක්ක තැනම අත්ත හැරිල්ඩ පටන් ගන්න. යි රුප දකින එක නිස්පර්සේ ස්පර්සේ නිසා නිචේතන අහටගන්න කර්ම සකස්ය නොකිවේ රහතන් වහන්සේ කර්ම සකස්යෙන් නැති ඔන්න ඕකයි. ඇයි රහතන් වහන්සේට ලෝකේ අදක පුතන ඉතන මත හැරලියනො ඒ චේතන ප්‍රායෝගික තලට ගේෙන්න් උන්හසට කිසිමුවමනාවක් නෑමකොද අනිත්‍යතාවේ තමන්ගේම හිතෙන් දර්ශනී වෙලා ඉතියන්නේ අනිත්‍යතාවේ නනාත්මේ තමන්ගෙමීතන් ඒනම් අනිත්‍ය දු කානාත්මය කෙනෙක හිතම් දර්ශනය කරගන්න ඕනේ දර්ශනය වනාට පස්සේ පින්වත්නි කවදාකවත්තාය අලුතින් කර්ම සකස් කර ගැනීම ගැෙනා අදහසක් නෑ. එත්තන පින ගැනවත් අදහසක් නෑ පින්වත්න. පිනයි පවයි දෙක්කම ඒ හිතයත් හැවිල යනෝ. එතකොට පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා. භග්‍යවතුන් වහන්සේ අනු දැනවදාලා ඒ ඒ පුද්ගලයා තුළ කර්ම සකස්වීමේ ස්වභභාවය පිළිබඳ එතොට ඒඒ පුද්ගලයා තුළ කර්ම සකස්වීමේ ස්වභාවේ කොමද සිද්ධ වෙන්නේ කියනක පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට බොහොම පැහැදිලි අවධාරණයක් කළ පැහැදිලි අවධාරණයක් කළ එන කර්මය සකස්වවෙන්නේ ස්පර්සය නිසා ස්පර්සය නිරුද්ධ වෙනකොට කර්මේ නිරුද්ධවලයනු පස්සේ නිරද් කිරීමම් පිරිිස මයි අප අනිත්‍යය දු කානාත්මෝසින් දකි නතකොට ස් පර්සය අින්දනය කුත්නය කර්මය අින්දනය කුත්නෑ. හරි කරමය නිරුද්ධ කිරීම පිණිස පිළිවෙත ප්‍රතිපදාව මොකද කිය ඥානයකුත් ෙන්න්ඩුවන්. නැත්තන් කරමය සම්බධ ලකෝතර සමාදිට්ි පදින්නන්නේ මොකද වැඩ පිවෙල් ආර්ෂ්ඨාංගික මාර්ග සම්මාධදිච්්‍රී පලවිනියෙක්. කර්මී කියන්න මෙයයි ස් පර්සය නිසා කර්ම සකස්සේ නොස් පර්ස නිරද්වීම නිරුද්ධවී යනවා ඒකට ප්‍රතිපදාව ආර්යෂ්ාංගික මාර්ගය කියල කර්මී සම්බන්ධ චතුරාර්ය සත්‍යයක් උපදවා ගත්තොත් එහෙම ඒක තමයි සම්මාධිට්ටිය කර්මය කියල හරි දැක්මකට නවා ඒ හරිදැක්ම නැති නිසා තමයි කර්මී චේතනා පහල කරගෙන සිතින් කයින් වචනයෙන් කර්ම කර කර කර්මකර ලෝක යාතාහර්තය දකින්න උත්සාහ කරන්න නාමුත් ලෝකයේ යාතාාර්ථය කනෙමී ලොකේ ාර්තය නිරුද්ධව යාමයි. නියෝදේ සාක්ෂාත් කකරගත්තරවස අලුතිෙන් කාර්මකරෙන් නෑැ පින් නොත්න. ඒකයි ඒ එකර බුදුරජන්න ස්වාතාලේ මහනින අව බොහෝදේ කියන්නේ දැක්ක පුත්තැන්න එත්තනමත් ඇහැරලධානික කියලා. හුණු තැන එතනම තෑරලදානනික මොකද ආහපුදේ නිසා ඉස්මර්සය නිසාපු ඒ රහතන් වහන්සේ තුළ සංස්කාර් ගලන් නිත්නෑ පින්වත් සංස්කාර්ගෙන චේතනා ගලන්න නිත්නෑ චේතනාවට තමයි කර්මීකිවේ චේතනාපාල කරගන සිතිංකයින් වචනයෙන් කර්ම කරෙන් නිත්නෑ රහතන් වහන්සේ ඒම රූප නොදකින වනමි ක්‍රියාසිත් පහල වෙන්නේ ක්‍රියාසිත්. අපිට අපිට පින්වත්නි කීයක් නම් කර්ම සකස්සෙනවද. ඔන්නෝක යථර්ථයක් බවට පත්කර ගැනීම පිණිස තමයි අපි සති පට්ටානාදී භාවනාක්‍රමත් එක එකතු වෙන්නේ. එතකොට නිරෝධේ සාක්ෂාත් කරගත්තට පස්සේ ආයයි කර්ම නොකෙරෙන මට්ටමට අපේ හිත හැදෙනවා ඒ තත්ට හිත හදාගත්තට පස්සේ යාගේ දුක නිමාවෙන්ට පටන් ගන්නවා.ඒත් දුක නිමා වෙනකොට පින්වත්නී නැවත උපතක් කරායන්න එමකොද කර්මී කියන ක්ෂේෂත්‍රය හැදනොත් තමයි නැවත විඥානය පිහිතන්නේ කර්මීකෙන ක්ෂත්‍රය මෙතරන හැදන්න එතකොට මේ උපයේ පවතින්නේ රූපවේදනා සංඥා සංකාර්මයට උපේ පවතින්නේ. සංස්කාරවට උපේ පවතින්නේ චේතනාවට උපේ අපිට පවතිනනි උපේ කියනේ තන්නමාන දිට්ටි වසින් අර චේතනා පහල ටම හිතුනි මගේ හිතමම චේතන පාල වනි කියෙ එක මල් පලගන්න ගණඩ සිතින් කයිංමචන සැසුම් කරන රහතම වහන්ට උපේන ඔොවේ උපයේ නැත්ත කර්මී සම්බන්ධ එක චේතනාව සම්බඳධ උපේ නැත්ත. බුදුරජාන් වහන්සේ මතක් කරනවා උපේ නැති තැනක. සංස්කාරයේ උපය කරගෙන තමයි විඤ්ඥාණන් තිට්ටමානම් තිට්ටෙය පතිට්ටන් විඤ්ඥාණී පිහිටීමක් උුරුදිියක් විපුලභාවයක් පත්වෙන්නේ සංස්කාරවල උපයකරගෙනයක එමත් මැත්තං චේතනාව උපය කරගෙන තමයි විඥ්ානන් තිට මානම් තිටේ විඥාණි පිහිටන්නේ ූේගන කියයතින, රූප පයංවාභික්කවේ ஞ් න් තිටமானන් තිටය. රූපා රම්මන, රපා පතිට්ට නන්දූපසව උදදි ිුල්ලිින් ල පප ිය. ං ාන විපලභාවයක් උරදයක් වැඩන්නේ රප උපය කරගනෙන. ඔ ඔ ය දිටම චේතනාව ගෙනත් කියන. පින්වත් මහනනි චේතනාව උපය කරගන. චේතනාව මත පිහිටා තමයි විං්ඥානේ බුෘ්ධියයක් විපුලභාවයක් වැඩින්නිිකේනවා. දැන් මෙතන උපයනෑ ඇයි දන්නවා චේතනාව පහලබෙන්නේ චේතනාව කර්මියය කර්ම සකස නිස් පර්සය නිසා ස් පර්සයේය අනිත්‍යවෙල යනකොට චේතනාවත් ආනිත්‍යවල යනවායි මේ අනිත්‍යවල යන එකක් එක මුකටද පැටලෙන්නේ කෙර දැක්කට පස්සේ උපයයාඉංවල යනවා. එතකට විඤඥානම් තිට්ටමානම් තිටෙයි. විඤ්ඥානයට පිහිටා සිටීම ෘුදධියක් බුද්ධින් විරල්ලිින් වේපුල්ලං ආපද්යේ උෘරදියයක් වි පුලභාවයක් මහත්ගතභාවයක් වි්ඥායට පැවෙන්නන්නේ ඒකොටයි ඒ නම් අතක තියගෙනන කරමීක ශේත්‍රය තුළ තම විඤ්‍යාය පැලවෙන්නේ පහිටන්නේ ශේත්‍රය ඇතිවුණොත් විඤ්‍යානයේ හෙම නිරද්වෙල ගයනවා ආනයායි උපදින්න උපදින්න තිවි පිින් සෝකතමයි ක්‍රමවේද එන කම නිරද කරන්න යි තියන්නේ. වෙන මුදත් නිරුද්ධ කරන්න නෑ කරම නිුද්ධ කරනකොට දු කරමී නිරුද්ධ කරනට ජාතිය නිරුද්ධවෙල නවා. ඒකැකිවේ බව නිරෝධ ජාති නිරෝධෝ බව ජාතිය නිරුද්ධ වෙලයනකොට ජාති නිරෝධ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපයාසා නිරුද්ජන් සියලුම දුක නිරුද්ධ වවෙෙනවා ඒ අන් දැන් කර්මී ගැන සම්මාධ ලෝකෝත්‍ර ආරී මාර්ග්‍යන්ගයක් විදියට කාරම සම්මාධට්්‍ය සුරින් උපදවා ගණන්ඩයි තියන කර්මය සම්බන්ධ නුවන උපදවාගණ්ඩයි තියෙන්නේ. එබඳු අවබෝධයක් පිණිස මේ දේශනා උපකාරවේවා කෙලපි අධිෂ්ඨාන කරනවා. පින්න්නත්නී දේශනාවේ දායකත්තය ගෙන කටයුතු කරනු ලබන්නේ රබක්කන ුඩා.